ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරඟ තුනකින් යුත් T20 තරඟාවලිය සහ තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලිය එළඹෙන 24 වෙනිදා ආරම්භ වීමට නියමිතයි. පළමුව T20 තරඟාවලිය පැවැත්වීමටයි සැලසුම් කොට ඇත්තේ. මේ අතර ඉන්දිය මාධ්‍ය වාර්තා කොට තිබුණේ ශ්‍රී ලංකාවට එරෙහි T20 තරඟාවලිය සඳහා විරාත් කොහලි සහ රිෂාබ් පාන්ට් යන ක්‍රීඩකයන් ක්‍රීඩා නොකරන බවයි. ඒ වෙනුවට රවීන්ද්‍ර ජඩේජා සහ හනුමන් විහාරි යන ක්‍රීඩකයන්ව සංචීතයට කැඳවා තිබෙන බවයි දැනගන්නට ලැබෙන්නේ. කෙසේ වෙතත් මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉන්දියාවට එරෙහි T20 තරඟාවලිය සඳහා වූ ලාංකීය සංචිතේ නම් කරනු ලැබුවා. ඒ අනුව මින් පෙර තරඟාවලි කීපයක්ම අහිමි වූ ප්‍රබල ප්‍රහාරාත්මක පිතිකරු බානුක රාජපක්ෂව මෙම T20 සංචිතේ සඳහා නම් කොට නැහැ. මේ අතර බානුක රාජපක්ෂ පසුගිය සතියේ පැවති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයේ ජාත්‍යන්තර තරඟ ක්‍රීඩා කළ හැකි මට්ටමට සමත්ව ඇති බව දැනගන්නට ලැබුණා. නමුත් ඔහු ලාංකීය ක්‍රීඩකින් කොන්ත්‍රාත් ගිවිසුම් ගත කිරීමට අවශ්‍ය මට්ටමට ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත්ව නොතිබූ බවද වාර්තා වුණා. මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියෙකු පවසා සිටියේ නියමිත මට්ටමට බානුක රාජපක්ෂ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත්ව නොමැති නිසාවෙන් තේරීම් කමිටුව ඔහුව තෝරා නොගත් බවයි. කෙසේ වෙතත් යෝන් ක්‍රීඩක අෂේන් ඩැනියල්ව සංචීතයට කැඳවා තිබෙනවා. ඒ අනුව ඉන්දියානු කණ්ඩායමට එරෙහිව නම් කළ ශ්‍රී ලංකා T20 සංචීතයේ මෙසේ නායක දසුන් ශානක පැතුම් නිශාංක කුසල් මෙන්ඩිස් චරිත් අසලංක දිනේෂ් චන්දිමාල් දනුෂ්ක ගුණතිලක කමිල් මිෂාර ජනිත් ලියනගේ වනිදු හසරංග චාමික කරුණාරත්න දුෂ්මන්ත චමීර ලහිරු කුමාර බිනුර ෆර්නෑන්ඩු ශිරාන් ෆර්නෑන්ඩු මහේෂ් තීක්ෂණ ජෙෆ්රි වෙන්ඩසේ ප්‍රවීන් ජයවික්‍රම සහ අෂේන් ඩැනියල් යන ක්‍රීඩකයන්. බානුක රාජපක්ෂව සංචිතයෙන් ඉවත් කිරීම පිළිබඳව ඔබ මොකද හිතන්නේ? අපට කමෙන්ට් කරන්න. එක්ක SLK channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එක්ක එනවා ඉක්මනින්ම ක්‍රීඩා තොරතුරු අරගෙන. ඉක්මනින් හමුවෙමු.